ඔයකන මගේ වෙඩින් එක මාසය තියන්නේ වෙලා මට හොඳට මතක පියලක හිටියේ 200 ගානක් තුවාලෙලා මගේ වටේ 22ක් මිසින් තව 20 ගානක් මැරිලා ඒ වෙලාව ඇත්තටම මම හිතන්නේ අපිට දවස් මට මතක හිටි දවස් 3ක් විතර අපිට ලින්ක් එකවත් තිබුණේ නැහැ ඊට පස්සේ ලොජිස්ටික් වලට මම ඒ වෙලාවේ හිතෙන් මගේ වෙඩින් එක අනම්ම ඔක්කොම අයින් කරලා දාන ඒ කාලේ පුරුදු කරලා තියෙන්නේ අර බూరు පිටක් ඔච්චර ගැහුවා කියලා තේරෙන්නේ නැහැ බూరు කටක් මොනවා කෑවත් ප්‍රශ්නයක් නැහැ ඒ වගේම උකුසු ඇස් දෙකක් එදා ඒ දවස් දෙකක් විතර නිකන් මෝටර් වැස්සක් හිතාගන්න බෑ ඒක ඒ ඉච්චර ලොකු උටාගේ මොකද ඒගොල්ලන්ටත් හිතාගන්න බැරි වුණා අපි පාන්දර ගිහලා බාරේ උඩින් හිට කරපුවාම මොබිමෝ වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දීලා ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් උත් තමන්ගේ නම ඉදිරියේ ශ්‍රී ලංකා නාමයේ දික්විජය කරන්නට හැකියාවක් ලැබුණු විරෝධහර රණවිරුවෙක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පියෙක් සමගනුයි අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ නලින් සමග කෙලින් වැඩසටහනේ. ඊට කලින් ඔබට මතක් කරන්නේ මගේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා. අලුත් තොරතුරු ඔබ නොදත් බොහෝ දේවල් බෙදා හදා ගන්නට සූදානමින් ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ පණ්ඩුල බණ්ඩාර සමගින්. තනතුරු තානාන්තර කිසිවක් සඳහන් කරන්න එපා කියලා මගෙන් ඉල්ලීමක් කරා මුලින්ම. අපි එහෙනම් පණ්ඩුල බණ්ඩාර සමගින් කතා බහ කරන්න සූදානම් වෙන්නේ ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් අලි. අපි මේ සියල්ල අමතක කරලා පණ්ඩුල බණ්ඩාර කියන පුංචි ලදරුවා පිළිබඳව කතා කරන්න. ඊට පස්සේ තරුණයා පිළිබඳව මේ ශේෂ්ත්‍රයට ආපු පිළිබඳව කතා කරන්න කලින් රණවිරුවා පිළිබඳවත් කතා බහ කරන්න සූදානම්. අපි යමු අතීතයට. පණ්ඩුල බණ්ඩාර කියන්නේ කවුද? පණ්ඩුල බණ්ඩාර කියන්නේ ඇත්තටම ගමේ හැදිච්ච කෙනෙක්. මගේ ගම දෙල්ගොඩ. උඩුපළ දෙල්ගොඩ කියන්නේ ගම්පා දිස්ත්‍රික්කේ. ඊට පස්සේ මම පාසල් ගණනාවක අධ්‍යාපනය ලැබනවා. මොකද මගේ තාත්තා සිවිල් සර්වන්ට් කෙනෙක්. ඉතින් එයා රටවටේ එයාගේ රාජකාරි කරේ. ඉතින් ඒ යන යන තැන්වල සමාජලාවට මටත් ඉගෙන ගන්න සිද්ධ වුණා. ඉතින් මුලින්ම මම යන්නේ මරදානේ සෙන් ජෝසප් එකට කින්ඩර් ගාර්ඩන් එකට. ඊට පස්සේ වෙස්ලි විද්‍යාලයට යනවා. පහේ හතරේ පන්තිය ඉවරනකම් වගේ. ඊට පස්සේ අම්මා එයාගේ රැකියාවෙන් අස් වෙලා අප්පච්චි පොළොන්නරුවේ වැඩ කරනකොට එහෙට යනවා. ඊට පස්සේ මම පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. එතනින් ඊට පස්සේ තමයි ඇත්තටම මම මගේ අවසාන වගේ පාසල කිව්වොත් ගුරුතල අවසාන්ත සාන්ත තෝමස් විද්‍යාලයට යනවා ඕ ලෙවල් කරනකම්. ඕ ලෙවල් පස්සේ ජීවිතේ වෙනස් වෙනවා. ඇත්තටම මෙහෙමයි. දැන් මගේ ඇත්තටම ගත්තොත් ස්වර්ණමය යුගය කිව්වොත් ඒ ගුරුතලාවේ ඉගෙන ගත්ත කාලේ. මොකද ඒකේ ගොඩක් මම ස්පෝර්ට්ස් කරා. කියන්නේ මගේ අන්තිම අවුරුද්දේ මම ගේම්ස් කැප්ටන් වෙලා හිටියා. ඒ වගේම හෙඩ් ප්‍රිෆෙක්ට් වෙලා හිටියා. ගොඩක් බාහිර ක්‍රියාකාරකම් වල තමයි මම ගොඩක් නියත වුණේ. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරා. ඊට පස්සේ ඕ ලෙවල් කරලා ඉවරලා අවසනාවකට ඒ අවුරුද්දේ නම් අපේ ඒ ලෙවල්ස් නැවතුවා. පොඩි ඉස්කෝලේ ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඔන්නම් මට තිබ්බා ගල්විස්ස සාන්තෝම විශ්වවිද්‍යාලයට. නමුත් මාව ගිහලා අම්ම දානවා මේ ඩීසේ නානායක විද්‍යාලයට. ඒකේ මාස 9ක් යන්නේ. ඉතින් ඒ කාලේ මට සෑහෙන උණක් තිබ්බා. ඔයගොල්ලන්ට මතක ඇති අර යාපනයේ කොටුව වට කරගෙන ගහපු කාලේ. ඒක හැම්බෙලාම් වගේ ටීවී එකෙන් කිව්වා රේඩියෝ එකෙන් කියනවා මේමයි මේමයි කියලා. ඉතින් ඒ කාලේ මට මාර මේකක් තිබ්බා හමුදාවට යන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම ඇප්ලයි කරන්නේ මම එයා ෆෝස් එකට. නමුත් ඒක අප්පච්චියාගේ නිෂේධ බලය පාවිච්චි කළා මේ මාව අයින් කරනවා. ඊට පස්සේ ඒක මාමීක කෝල් කරනවා. මාමීකේ මගේ ඉන්නවා මේ මගේ ඥාති බාප්පා වෙන කෙනෙක්. එයා දැන් පෙන්ෂන් ගිහිල්ලා ඉන්නේ මේ ජෙනරල් වෙලා. එයාට එයාට කියලා එතකොට එයා අම්මලට කතා කරපුවාම එතෙන්දී ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මට කැමැත්ත දෙන්න. ඔය ආකාරයට තමයි මම 1990 කැඩට් නිලධාරියෙක් විදිහට යුද හමුදාවට සම්බන්ධ වෙන්නේ. පවුලේ එතකොට කවුද අනිත් අය ඉන්නේ? පවුලේ ඉන්නේ ඇත්තටම මම නංගීතරයි. ඒක තමයි එතන තිබ්බ ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ මම එකම පිරිමි ළමයි. අම්මා බින්දුවක්වත් කැමති වුණේ නැහැ මම යනවා එකට. මොකද ඒ 1990 කියන්නේ යුද්ධේ මම හිතන්නේ පරිම ඒ කියන්නේ මම යන කාලේ අර උගලන මතක ඇති බලවේගී කියලා කරා මේ අලිමක්කඩ බේරගන්න. එතකොට අපි ඇකඩමි එකේ ඒ කාලේ. එතකොට ඒ දරුණු කාලෙක තමයි යන්නේ.
itu na loko prasnya tiba, namun itu ting magit tani kemat teta manggiha. Yudha hamuda abe sakriya seve te beduna te passe. Puhunwa tulin laba gat te abah se tama jiwite amata kono wana kala si mama. Kowi widihe te puhunwa labune mona adakim te labune kila mata kuro te hema. At te tama me nalin te mama urut dahati diani te dam si anu we. Kerma te na pe bece ke tama anti mata ma ule wala lin gat te bece ke mama mata wada di netta. Itu kota ada tad mangitan ni laba ala makina widiri udam udah ada bedi lati ni mama. Me eha marang ke kadi mama tama laba ala makina hita bu magi becekit mama tama bale ya ya urut dahati di wala na mata ke hati deng apa de mona kucera hard training ya dunat tapi de gavin ni ma ne terma ikan ni apa angili wada kerno kakulu dera wada kerno urutaran ibas yara ibasi me gune makane sahena proguna kerai ke di ke training ke di iting Kumari aurudde atterma kiyuwa danunne habai e danunne nathi unata addatat e gamana thama yanne metenne nathu e kiyanne kutimma kiyuwoth apita e kale purudu karala tiyennet ara me booru pita e kiyanne kochchara gahuwath eka therenne ooru katak kiyanne monawa kewath prashnayak ne e wagema upusu as deka Apa yang bilang balik? Ini mungkin bisnis yang kedua nanti, terus mang udah keluar competitors lah judge karno. Competitors lah mana ada keran nih? Ini mungkin fotografi jiwit itu nanti, ini dia mang udah mungkin lecture surat kira tino, mama judges lah udah keluar judge karno. Indian judges lah koi vidya dah sirenne, itu kor England lah ekom dah sirenne, itu ing ini vidya itu awasnya vidya itu mama ke cahrup Karena itu udah keluar itu ada gas juga nanti ya, dan yuda hamuda apa puhunyan passe, oba kerjaan itu rajkari ulte ya no, me oba kiwa bagi dasam si anu kianne yuda hamuda apa yudde hodin ti buna kala akrata tulah trustwadi, yang kesi vidhi kita hisosomin, ayu patemin, ayu usaganu malam ini dah kita kala si mawak me, mukhak koi vidhi rada kerjaan itu rajkari ulte elebenne. Terma bahasa utan ek dalam si anu ek Desember hatta itu pasi mama bu aniuk tevenni Sri Lanka Pabal Hamuda awatte itu pasi mama panago de apa regiment tekateno itu ni pasi mama bu tunggu Sri Lanka Pabal Hamuda awatte mai aniuk tekaranne ek evila awi tibbe kait sila kait skena dua puti tibbe ting ekade anawa tamma tekai mau itu ni mang Takut ya anda ini plane nih keng, anda itu puri itu, ikan ini, villa, itu nih plane nih keng, anda ini nukota, amma villa gate juga hitiya, ikan kadot, em villa balan deh beh, namu teh villa hitiya itu na, itu ing komari kaitsel tegi, ya kaitsel loko kala kini hambo nih mukota, takut apa itu, alimangkut ya ando sidu villa tibbe, mata kaya hiti itu, dawas Parking, hiking, wagi, api no helikopter saling alimangkat da, sama haruma, mata mata kaya tidak mau denuk dia, gila alimangkat da, tama yatta da mahari da raja kari bar gani, alimangkat da ino api masa hayak kita da, ida pasi palemini operation ne kata yanda api sudanam beno api ugini no wasa bilan wal da, kene palali waling produk ne haya apa ne. Kan telipali allah na mata itu namu kudu neng mata kena ya mereka mami ini nanggang operation sela, terus ya operation ni kedi, tama api telipali allah gani, telipali allah gini itu pasi api itu nih ya no itu pasi mana awal operation ni kira no green belt kira sila batu rata, eh kata gya itu pasi ya itu nih pasi api battery ni kita tunggal sila ke papa lah muda betul lah ikan ni balde ano, namu api ikan khan dia kena puna ring balde. Mama yang puna ring ina kan di tek puna ring wala mata mata kaya tira wuro dak kita rogi ino ito pasi apo mama betelai kana wuro tiano ito pasi kodak sahabagi una yal devi kiena operation negara sahabagi una ito pasi kodak luku mata kaya tene me puna ring rescue wega dagi eka eka itu kota ito pasi ribirasa eka deka e tiga mewakara
අන්තිමට අවසානයේදී මං ආමිකෙන් අයින් වෙනකොට මං ජයසිකුරු ක්‍රියාන්විතේ ඉඳලා තමයි අයින් වෙන්නේ. තනතුරක් විදිහට ඔබ යනවා කැප්ටන් තරතුරු දක්වාම. ඒ ගමන කොහොමද සිද්ධ වෙන්නේ? ඒක ඇත්තටම මේ මම ආමිකේ තියෙන ගොඩක් හරි සිස්ටමැටික් සිස්ටම් එකක්. එතකොට ඔයාලා හොඳට ඒ රාජකාරී කරගෙන හිටියොත් ඒ කාලවලදී ඒ එක්සෑම්ස් පාස් වෙලා ඒ විදිහට සාමාන්‍ය විදිහට ගියොත් ඒ තියෙනවා ඒ කාල සීමාවලදී ඒ රෑන්ක් එක හම්බ වෙනවා. ඒක මට විතරක් විශේෂයෙන් හම්බ වෙන එකක් නෙමෙයි. ගොඩක් වෙලාවට කැප්ටන් රෑන්කයට ප්‍රොමෝට් වෙනකොට අපි බැච් එකම අදිනවා. ඉතින් අපේ මොකක් හරි ලූප් හෝල් එකක් තිබ්බොත් අපි මොන හරි වැරද්දක් කළා මේවා කළා තිබ්බොත් අපි ඒ රෑන්කයට පත් වෙන්නේ නැහැ. නමුත් අනිත්‍යය පත් වෙනවා. ඔබ ක්‍රියාන්විත රාජකාරී ගණනාවක නිරත වෙලා හිටියා. මෞබිම වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. අපි මතක් කරොත් එහෙම ජීවිතේ අමතක නොවන ක්‍රියාන්විතයක් මතක් කරන්න කිව්වොත් එහෙම මොකද්ද මතක් වෙන්නේ? ටිකක් අමාරු වෙච්චි නිකන් හිතට ආවේගයක් ඇවිල්ලා නැත්තම් ක්‍රියාන්විතයේ සිදු කරන අවස්ථාවේදී සිදුවෙන සිදුවීම් පිළිබඳව මතක් කරන්න කිව්වොත් එහෙම ගොඩක් තියෙනවා. නමුත් මට අමතක වෙන්නේ නැහැ ඇත්තටම රිවිරස බ්‍රේක්අවුට් එක. කියන්නේ මුලින්ම අපි තමයි ඒකේ රිවිරස පටන් ගන්නේ වාසි විලාන් වලින්. ඉතින් එතෙන්දී මම හිතන්නේ මේ බ්‍රේක්අවුට් එක ගන්න ගොඩාක් අමාරු වෙනවා. සෑහෙන කට්ටියක් අපේ තුවාල වෙලා සෑහෙන කට්ටියක් මැරිලා තමයි කුමාරී අපි අවශ්‍ය තැනට යන්නේ. තව අමතක නොවන සිදුවීමක් තමයි ජයසිකුරු ක්‍රියාන්විතයේදී අපි එතකොට අපි එයා මොබයිල් බ්‍රිගේඩ් එකේ කියන්නේ හෙලිකොප්ටර්ස් වලින් ගිහිල්ලා ඒ ක්‍රියාන්විත කරන ඒ බ්‍රිගේඩ් එකක් තියෙනවා වෙනම මේ එයා මොබයිල් බ්‍රිගේඩ් එක කියලා ඒකට අනිත් වෙලා ඉන්නේ. ඒකෙදී මම දන්නේ නලින පොඩිත දන්නේ ඒ කාලේ පොඩි ඔව් පුලියංකුලම ගණ්ඩ බැරුව සෑහෙන කාලයක් ගහ ගන්නවා. ගාගෙන මේ ගණ්ඩම් බැරි වෙනවා. ඊට පස්සේ අපේ යුනිට් එකට කියනවා ගන්න කියලා. මට මතක හැටියට දැන් තියෙන හමුදාපතිත් එතකොට GR එකත් එක්ක ගජබය එකත් එක්ක ඒකට CU හරි 2IC විදිහට හරි සහභාගි වෙනවා. කොහොමරි අපි පුලියංකුලම ගන්නවා. පුලියංකුලම ගන්නේ පුලියංකුලමට වැඩි උඩින් අල්ලගන්නේ. නමුත් ඇතුලේ මම දැන් නම් කියන්නේ මේ එකෙනෙක් ඉර වෙනවා ඒගොල්ලන්ගේ මේ ප්‍රබල සමාජිකේ තමත් ඉන්නවා එයා. හරි මේ එයාව බේරගන්න ඒගොල්ලු ගහනවා ගැහිල්ලා කබල දවස් 5ක්. ඔය කියන්නේ මගේ වෙඩින් එක මාසයයි තියෙන්නේ. ඒ වෙලාව මට හොඳටම මතක අපි ඇලක හිටියේ 200 ගානක් තුවාලලා මගේ වටේ 22ක් මිසින් තව 20 ගානක් මැරිලා. ඒ වෙලාව ඇත්තටම මම හිතන්නේ අපිට දවස් මට මතක හැටියට දවස් 3ක් විතර අපිට ලින්ක් එකවත් තිබුණේ නැහැ ඊට පස්සේ ලොජිස්ටික් වලට. ඉතින් මම මතක හැටියට මම ඒ වෙලාවේ හිතෙන් මගේ වෙඩින් එක නම් මම ඔක්කොම අයින් කළා දානවා. අන්තිමට කොමාරි සගේවත් බේරගත්තා. ඒ වගේම අපි පුලියංකුලම අතහැරියෙත් නැහැ. එයා මොබයිල් කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දැවැන්ත කාර්යභාරයක් කරපු අනිවාර්යෙන් කණ්ඩායමක්. ඒකට තෝරා ගැනීමේදී මොකද්ද විශේෂම? ඒක යුනිට් එකක් විදිහට ඇත්තටම අපේ 3CLI කිව්වහම අදටත් ගන්නවා ගොඩක් ලොකු ෆයිටින් යුනිට් එකක්. අපි 3CLI 3GR 3S වගේ එක එක කාලවලදී එක එක කට්ටිය හිටියා. අපි දෙපාරක් ආවා ගියා. අපි CLI තමයි. නමුත් අර ස්පෙෂල් ඒ යුනිට් එකට සම්බන්ධ වෙලා හිටිය. ඇත්තටම දැන් තුන්වන ශ්‍රී ලංකා පබ්ල හමුදාව නැහැ. ඒක ඩිස්බෑන් කළා තමයි ඇත්තටම හැදුවේ මෙකනයිස් ඉන්ෆැන්ට්‍රි එක. එතකොට පුලියන් කුලම සටන ගැන කතා බහ කරපුවාම ඔබ ඔය කිව්ව ත්‍රස්තවාදියාව බේරා ගැනීම සඳහා LTTE දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. අති දැවැන්ත ප්‍රහාරයක්. යුද හමුදාවටත් යම්කිසි විදිහකට දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන්න ලොකු ලොකු අති දැවැන්ත ප්‍රහාරය. ඒ කියන්නේ මම හිතන්නේ එදා ඒ දවස් දෙකක් විතර නිකන් මෝටර් වැස්සක් හිතාගන්න බෑ. ඒක ඒච්චර ලොකු උටාගය. මොකද ඒගොල්ලන්ටත් හිතාගන්න බැරි වුණා. අපි පාන්දර ගිහිල්ලා බාරේ උඩින් හිට කරපුවාම ඒතර ඇතුලේ තමයි ඒ යාගේ නායකයා හිටියේ. එයාව බේරගන්න ඒගොල්ලන්ගේ සම්පූර්ණ ෆෝස් එකම දානවා. අපෙන් අල්ලගත්ත ටෑන්ක්ස් පවා ගේනවා. ඔහු කොටු වෙලා දිහිටි. ඔහුට කරගන්න දෙයක් නැතුව හිටියේ. නමුත් හැබැයි ඒගොල්ලෝ ගහලා අපේ අය සෑහෙන අඩපණ වෙනවා. ඒක අපි දවස් 3ක් අල්ලන් ඉන්නවා කියන්නේ ඒක බ්ලීසි පාසු කතන්දරයක් නෙමේ. කුමාරි දවස් 3කට පස්සේ ආ මේවා කරනවා. නමුත් ඒගොල්ලන්ට විශාල ඩැමේජ් එකක් වෙනවා. යුද හමුදා පැත්තෙන් ගත්තට පස්සේ යුද හමුදාවේ චිත්ත ධෛර්යය කොයි විදිහටද තිබුණේ ඔබ? ඒක උපරිමයි. නැත්තම් ඒ වගේ දවස් 3ක් අල්ලන් ඉන්න බෑ. කැම බීම ගැන හිතන්නේ වන්නත් මොකුත් නැහැ. කොන්නේ දැන් ඔබ කිව්ව ඔබේ විවාහයට හරියට මාසයයි කියලා. මාසය තිබ්බේ. ඔව්. කොයි වගේ හැඟීමක්ද ওই වෙලාවට ඇති වෙන්නේ? ඉතින් අපි මේ වචන වලින් කතා කරන්නේ. ඉතින් ඒ වෙලාව ඇත්තටම ඒ අර දැන්
api nikang ina bela wada pira wahi tunada ara api deita bassa ta pasi manghitan ne api dei dewal matak pina mukut wena wakela ti bibahai gane hitunet ne manghitan ne sampun hiting ainka lati biok kuma dewal. Mama me wada sadana aram bedi ma obutuma haduna dunne pandula bandara kela namak tana turaki ane pahila sadahan kere. Hebei captain pandula bandara kine kada tama mang hadera tadere kara. Captain Pandula Bandara, Sri Lanka Yudha Hamudawe wasara 7kata vithara kalayak, wedi kadika kalayak sewawa karala ayin wenawa. Mokakda hethuwa Yudha Hamudawen e kala seemada podi kalayekin ayin wenna? Man alin kalinath kiwwa man mulinma me dan me Air Force ekata mata one kala diwa pilot kenek wenna. Eka appachi nisheda bale pawichchi kala mama ayin kara kelimma. Ita passe Yudha Hamudawata anawa. Namuth oya man wada kiyapu ara operation ekin passe amma godakma me ara upset වෙලා හිටියා. මොකද ඒ කාල සීමාව තුළ අඩු ගානේ මගෙන් පණිවිඩයක්වත් ගියේ නැහැ. වෙඩින් එක කටේ හරි ඒ වගේ. ඊට පස්සේ තමයි යා ලොකු රෙසිස්ටන්ස් එකක් ආවා. ඒ කියන්නේ වෙඩින් එක ඇත්තටම මම වෙඩින් එක ඉවර වෙලා හෝම් කමින් එක දවසේ මට ඇඳුම් ගලවන්න හම්බුන්නේ නැහැ මට පණිවිඩේ එනකොට එන්න කියලා. ආය යන්න කියලා. ආය යන්න කියලා. ඊට පස්සේ ආය යනවා මම. ගිහිල්ලා මට හෙපටයිටිස් හැදෙනවා. හෙපටයිටිස් හැදිලා මම මාසයක් කාමිය හොස්පිටල් එකේ ඉන්නවා. Ita pasi tamai amata one one mawa ingkara. Ika tamai hamuda jiwiti ende kamagi. Kene wibaha we utsewe awasan nenat kali noba sakri se wibaha. Kene homecoming neka. Homecoming neki wela be mata tani wede noa ende kila. Me waki kepeim kerbu tawat wirwan dahasa dahasak me rate tula inna te puluan indelati eno me dewal bohoma ආදරයෙන් සෙනෙහසින් අපි මතක් කරන්නට ඕන. පණ්ඩුල බණ්ඩාර කියන මේ විරෝධා රණවිරුව ඊට පස්සේ ජීවිත වෙනස් වෙනවා සම්දිස්ථාන ගණනාවකදී. යුද හමුදාවෙන් අයින් වුණාට පස්සේ ඔබ මොනවද කරන්න පටන් ගත්තේ? ඊට පස්සේ ඇත්තටම මම අර මගේ අතරමඟ නැති වෙච්ච ස්ටඩිස් කරන්න මම රුසියාව වලට යනවා. එතෙන්දී මගේ බිරිඳත් මාත් එක්ක යනවා. අපි අවුරුද්දකට වැඩි කාලයක් ඉන්නවා. එතෙන්දී මට නියුන් දරුපතක් සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් පස්සේ ඇත්තටම ගොඩක් අමාරුයි කවුරුත් නැතුව ළමයි බලා ගන්න. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඊට පස්සේ ඉතින් ඒකත් ඉවර කළා අපෝ ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා ප්‍රයිවට් සෙක්ටර් එකේ කීප තැනකම වැඩ කරා. වැඩ කළා අන්තිමට මම ඇඩ්වර්ටයිසින් කම්පැනි එක තමයි වැඩ කරේ. වැඩ කළා ඊට පස්සේ 2006 දී මම මේ දැන්ට මගේ තියෙන කම්පැනි එක ආරම්භ කරනවා තීම් බ්‍රෑන්ඩ් සොලියුෂන්ස් කියන මේ ඇඩ්වර්ටයිසින් කම්පැනි එක. ඉතින් ওই විදිහට කාලෙ ගියාගෙන යනකොට බබාලා දෙන්නත් ලොකු වෙලා යදුවයි පුතයි 2016 දී තමයි මේ දෙන්නා ඒගොල්ලන්ගේ higher studies වලට ඔස්ට්‍රේලියාවට යනවා. ඒ ගියාම එතකොට wife ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාවේම තමයි ජීවත් වෙන්නේ. මෙහෙ එනවා මාසයක් විතර ආය මාස ගානක් ගිහින් ඉන්නවා. ඒ විදිහට ඉන්නේ. එතකොට මම ගෙදර ඉන්නේ තනියෙන්. ඉතින් මට ඕනේ කළා තිබ්බා යම් කිසි hobby එකක් එක්ක මේ කාලය ගත කරන්න. ඉතින් ඒකට හොබි එකක් ගැන හොය හොයා ඉන්නකොට තමයි මොකද ආමේක ඉන්න කාලෙත් මම එහෙම මේ ෆොටෝස් එහෙම අරන් තිබ්බා මේ කියන්නේ ලොකු දේවල් නෙමෙයි සාමාන්‍ය දේවල් මේ මගේ මේ මේ මල්ලි කෙනෙක් මගේ පුංචි අම්මගේ පුතා එයා ෆොටෝග්‍රාෆර් කෙනෙක් රජිත් රාජපක්ෂ කියලා ඊට පස්සේ එයා තමයි මට කිව්වේ පණ්ඩුලයි ඔයා මේ ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක් කරන්නේ ඉතින් ඒකටත් ගොඩක් හොඳයි වා ඇයි මේක චාරෝපකරණේ පටන් ගන්නෙ නැත්තේ කියන්නේ. ඒ විදිහට තමයි මම ඇත්තටම පටන් ගන්නෙ. ඊට පස්සේ යාගෙන් අහගෙන කැමරාවක් අරගෙන ඊට පස්සේ යාම තමයි මාව යොමු කරවන්නේ මේ ෆොටෝග්‍රැෆික් සොසයිටි ඔෆ් ශ්‍රී ලංකා මේ ලංකාවේ තියෙන එක ලෝකෙම පරණම සොසයිටිස් අතරින් එකක් ලංකාවේ පරණම එක. ඊට පස්සේ ඒකේ තමයි මම බේසික් කෝස් එක කරනවා මේ මිස්ටර් පණ්ඩුක සිල්වා යටතේ. එයා තමයි ගොඩක් මාව පුෂ් කරන්නේ ඇත්තටම එයා දකින්න ඇති මොන හරි දෙයක්. දැකලා එයා තමයි කියන්නේ මාව මේ මේ වා අනිවාර්යෙන් කම්පිටිෂන්ස් වලට දාන්න කියලා. ඔබ ඡායාරූපකරණයේ නිරත වෙනවා කියද්දී මට හිතෙන දේ තමයි ඡායාරූපකරණයට ඔබට ඇති ඉවසීම මේ සියල්ල ලැබෙන යුද හමුදාවෙන්. ඔබ ජාත්‍යන්තරයේ ජය අරගෙන තියෙනවා. මේ මට පසුබසින් පේන සියලු සම්මානවලට හිමිකාරය වෙන්නේ ඔබයි. සම්මාන කොච්චරද ලැබුණද කියන එක පස්සේ කතා කරමු. ඊට පස්සේ දැන් තරඟ සඳහා ඔබ ඉදිරිපත් වෙනවානේ. කොයි විදිහටද ජාත්‍යන්තරය තුල මේක සූදානම් වෙලා තියෙන්නේ? මොන වෙන අංශවලින්ද තරඟ වලට ඉදිරිපත් වෙන්නේ? අපි නොදන්න නොදකින පැත්තක් මේක. අපි ඒ ගැන දැනගන්න කැමතියි.
Nali me ma yarak ma kiwa ge pandu kusa tamai muli ma kiani ma dan da kiela. Ito re kali PSC sele ge kose kano kota e kali atera ma dan ni ne mi jat kan tara tara ga kano wat mi ruu dia dan ni ne. Namut PSC sele ke e gulang ge ama urut de kam wage international competition ne karano. Iting e ke e kali tamai competition ne ka e gulu advertise karane. Kasi pandu kusa kina ma dan da kiela. Iro wasi atera ma dano. Ya itu amar pasti, ekor results outnya di das dah tienno amber bola, ekor mata gold medal hekui, ribbon hekui, tienno. Itu ini dah mambalan nih, dan mau kari mage dia kati, mau kedo godak international tanaga karu oku matering, mati bagi gold medal ya kiri dir hamben, mau kari mage eti kela. Muka deh 4 rupiah. Atter mau kibut, ini 4 rupiah mata mata kan ya, dan maga mau ne mangi tanin, namun wadai partner 4 rupiah mandiin nang monadi kela, ika kalu sudu 4 rupiah, me maga waktu ino nang mangi kat idrapat karan nang wad, itu yang wajib dia itu, irpasi tamai mata puri interest deh kak kati beno, me monadi me international itu ina sanggam monadi kaya societies monadi kuhi kuhi itu tarangga me pawatannya, ini bagaimana hujan. Kasih mangkaran itu ani kerana internet dekat lagi hilang, societies, zolder, samarai, memang membership pekara gini. Itu pasti atter mungkin buat nih kan ngarar abing kala lagi masa tuh na hatara hidup patkan no photos. Hei, itu biar demo kudya no. Namu belu ham belu dia kambing ne. Hari ini kan acceptance itu acceptance kila kian ne lagi carupa he perdarjan itu orang kat taki ne kita lah. Namu tapi udah kuat mana thambing ne. Ting, dan, wah, apa perasaan datu terhadap denno ni, monogi ansur valin demi kepahat denny kela. Samane pilihat ansur tienno paha, tarangga vali valadi, ekianne viewurta ansur dekak tienno. Api kena open categories kela, viewurta ansur dekak tienno, eki warna viewurta warna, saha eka warna viewurta kene. Tolong me viewer tak ini keng ada hasilnya, wadah straightforward foto ekak window naik. Eka wadah puluhan fotos dekat tu nak kuna, ekat tu kalla creation ekak khadan, nirmana khadan. Ewak ekak tamai open ni bank balapurut. Itu pasi tiada thau tu nak tienno travel. Travel kian api sancharna me cairo pergi laki no. Itu pasi journalism, ekan news fotos, ekat news tienna one dekak window pulau sports, one dekak Kena pulang, ane tu ketamai wanita bicara. Dan oba, kira ansur valin, wedi mo saman laba agen dini mona ansur. Mama gudak kelara me open category salin tamai wedi mo saman laba agen tienni. Muka deh kita tamai mahidan magi gudak daksa kematian. Tapi ane tebet masalah ane tuh kisah argi lati ane wanita bicara, journalism valin, travel valin. Atteram me meno kudu mama Photographic Society of America ke travel section ni ke director ke ni ke dia tu berdekat. Namu kadu ada mangisir hati wate ke kian nang api dara nampu nama ikan master same ti ni. Master same ganu kota then api normal master ke kota study kan nampu api dara degree kat ti nol nanti diploma kat ti nol. Ebagai PSC ke ti nol Star certificates kira, ikan star 1-5 itu pasti galaxy diamond kira, bagi sistem mati. I think ini pre qualifications dengan ikak director kene mama. Pandula bandar kira na me cahaya rupa shilpia, api yudha mudavin tanatur nama ini dekat tu captain. Oh tu, jati antar wajen tanatur nama visi ikak lebi ladi na. Ben kia unu wajen ya. Mama then ahan usudah nama benne, we tanatur visi ikat amatur jati antar saman wedi magana nama. Himi keragat me pudgal edama malagi inne. Kocra kambilati na. Atterama me nali inno ko me nambu nama hati ikak ti na. Ratawal visi ikaki. Ratawal visi ikaki? Nambu nama hati ikak ti na. Wah, bodz kena. Kelim mahapin dalam kian nang sampunah bodz tienno, mada dedas ekasiya hatta ka. Eking ransam mana tienno, pansiya hatta wakiter. Then, oye tika okkomatia agen, istirahatu apur wedekat suudan aweno. Eken Guinness warta potre anu suudan, mama harid. Memai, mada saat tienno, mukade ekagen study kag me dasalak keragini anu, mukade Guinness warta poti danato itta me. Wartawan ini Jepang ini kini kekdaun masih ada
පහේති යපු එකක් එයාට තියෙන්නේ අබෝධ සවිල 1300 ගානක් ඉතින් ඒක ඉසිලි මං දැන්ට කඩලා ඉවරයි ඒකෙන් දැන්ටත් මම ඒගොල්ලන්ට ලියලා තියෙන්නේ නමුත් ඒකේ ලොකු ප්‍රොසීඩි එකක් තියෙන ෆලෝ කරන්න ඒකට කාලයක් යයි මට ඒක අපේ තව යාළුවෙක් ඒකට උදව් කරනවා ඒක කරගෙන යන්න අපි ප්‍රාර්ථනා කරනවා ඒ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉටුවේ යුතුයමයි මොකද ලංකාව ඉදිරියේ එවැනි නමක ඔබේ තන ඔබේ නම ඉස්සරහා සටහන් වෙනවා කියන්නේ මුළු ලංකාවම ජයග්‍රහණය කරා වගේ. අපි ආපහු යමු ඡායාරූප කරණය සම්බන්ධව. ලංකාව වගේ රටක ඔබ කිව්වා ට්‍රැවලින් වලට තියනවා කියලා වනජීවි වලට තියනවා කියලා සම්මාන ලබා ගන්න අපේ රට කොයිතරම් සුන්දර රටක්ද කියන වගේ ඔබේ ඇස් දෙකට හොඳටම තේරිලා ඇති. අපි ඒ ගැන මතක් කරමු. ඇත්තටම ඒ කියන්නේ අපි ගත්තොත් ට්‍රැවල් ගැන ගත්තොත් ඔයාලට කුඩා කේරියස් තියෙනවා. දැන් අපේ ලංකාව වටේටම තියෙන මූද මුද ගත්තොත් ඔයාට තියෙනවා දීවර කර්මාන්තේ. නිකමට මං කියන්නේ නලින් වගේ ඉලා බලන්න නිගම්බෝ. මේ මීගමුට ගිහිල්ලා බලන්න. ඒගොල්ලෝ කොයි කොයි ආකාරයටද මේ දීවර කර්මාන්තේ කරන්නේ කියලා. මම ගොඩාක් දිනපු පින්තූර තියෙනවා. ගොඩාක් දිනපු පින්තූර තියෙනවා. මං කීප සැරයක් ගිහිල්ලා අර රුවල් ඔරු ඒක වෙනම තියෙනවා. වෙනම පොඩි ඔරු එන හාබර් එකක් වෙනම තියෙනවා. ඊපස්සේ ට්‍රෝලර්ස් වලින් ගෙන ගේනවා වෙනම තියෙනවා. ඒ වගේ. එතකොට ඔයාට ඌ වගේ දේවල් ගත්තොත් ගොඩාක් තියෙනවා. දැන් මීට වැඩිය ගොඩක් වෙනස් සමහරවල් ට්‍රින්කෝ පැත්තේ කරන ඒවා. යාපනයේ පැත්තේ කරන ඒවා. එතකොට අපි ගත්තොත් ඩවුන් සවුත් පැත්තේ ගත්තොත් ස්ටිල් ෆිෂින්. ඔයාලා ඇති අර කෝට්ටේ ඉඳගෙන මේවා කරන්නේ. අන්න ඒ වගේ. එතකොට අපේ රට ඇතුළ ගත්තොත් ගොඩාක් අපේ තියෙනවා මේ මේ පරණ පුරාණ පන්සල් තියෙනවා. අපේ බුද්ධිස් කල්චර් එකක් තියෙනවා මම හිතන්නේ මන්තරම් බුද්ධිස් කල්චර් එක ගැන ෆොටෝග්‍රාෆ් කරලා නැතිද කවුරු මගව මම හිතන්නේ ෆොටෝස් තියෙනවා එක 500කට වැඩි මේ මේ පොඩි හාමුදුරුවරුන්ගේ ඒ ෂොට්ස් කරපුවා ඒ වගේම තමයි දඹුල්ල කේව් ටෙම්පල් එක ඒක ලෝක ප්‍රසිද්ධයි ඒ වගේම මාර ට්‍රැවල් ෆොටෝග්‍රාෆ්ස් ඒ පැත්තෙන් ගත්තොත් එතකොට අනිත් පැත්තෙන් වයිල්ඩ් ලයිෆ් යාල යාල වන උද්‍යානයේ තමයි මම දන්න ආකාරයට මම දන්නේ මම වැරදිනම් සමා වෙන්න මේ ලෙපර්ඩ්ස්ලා වැඩිම ඝනත්වයක් ඉන්නේ ලෝකේ ඩෙන්සිටි එකක් තියෙන්නේ මේ මේ වැඩිම ඩෙන්සිටි එකක් තියෙන්නේ යාල ඒ වගේම සෑහෙන ලොකු ඒරියාවක් තියෙනවා විල්පත්තු ගත්තොත් ඒකෙත් තියෙනවා විශාල ප්‍රමාණයක් ලෙපර්ඩ්ස්ලා එතකොට ඔයාට අලි ඇත්තු ගත්තොත් ලංකාවේ ගොඩාක් තැන් තියෙනවා ඒ වගේ තව ඉන්ඩස්ට්‍රීස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් සෑන් මයිනින්, ඒ කියන්නේ වැලිගොඩ දාන එක. වැලිගොඩ දාන එක මම වෙනම ගිහලා ෆොටෝග්‍රාෆ් කරලා තිනවා. එතකොට මේ මොනවාද මිනිරම් පතල් වලට මම බහැලා තිනවා. මම අඩි 2000ක් පල්ලෙහාට බහැලා ඒ ඒගොල්ලෝ කොහොමද මේ 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 ඒවා කරන්නේ කියලා. ඒ කියන්නේ අඩි 2000ක් යනකොට උෂ්ණත්වයත් සෙන්ටිග්‍රේඩ්ස් එක 20කින් විතර වැඩි වෙනවා. ඒක හරි අමාරුයි. ඒ වගේ අපේ කරනවා නම් ඇත්තටම උනන්දුව තියෙනවා නම් ඕන තරම් තියෙනවා අපේ රටේ මේවා කරන්න දේවල් මේ තරම් වැඩ කන්දරාවක් කරන ගමන් කාලය කොහොමද උඩට හොයාගන්නේ කොහොම හරි හොයාගත්තා ඒක තමයි මං කිව්වේ මේ නලින් මං හිතන්නේ අර හමුදාවේ මේක වෙන්න ඇති මොකද අපේ ඒ කාලේ තිබ්බේ ඒ කාලේ මේ අදටත් තියෙන්නේ අපි ඇවිල්ලා 365 වැඩ කරනවා පැයිස් 4 වැඩ හරි එතකොට අපිට ඔය නිින්ද කියන එක ඒක දැන් නම් ඉතින් වයසත් එක්ක සමහරවිට මේ පොඩි පොඩි අමාරුකම් තියෙනවා නමුත් ඒත් එහෙම ප්‍රශ්නයක් නැහැ අතරේ යාල යාල යනවා වුණත් මම ගොඩක් වෙලාවට දැන් හයිවේ එක තියෙන හින්දා රෑ 12ට තමයි මම මෙහෙම පිටත් වෙන්නේ පිටත් වෙලා උදේ පාන්දර 4:00 වෙනකොට යාල ගේට් එක ගාව ඊට පස්සේ ඇතුලේ ටුව එක කරනවා මුළු දවසම අවසාන අමාත්‍ය ඉතර එළියට ඇවිල්ලා ආයේ රෑ 12 වෙනකොට ගෙදෙට්ට එනවා ඉතින් ඒ වගේ ෂෙඩියුල් එක තමයි වැඩ කරන්නේ ගොඩක් වෙලාවට දැන් මම දඹුල්ලේ පන්සලේ එහෙම ගොඩාක් මම ෆොටෝග්‍රාෆ් කරා. ඉතින් ඒකෙදි පොයි දඹුල්ලේ අහම්දුරුරු ඉන්නා මගේ ගොඩක් අඳුරන අය. මම ඒක පන්සලක් තිබ්බා මම ඒ පන්සලේ නිකන් මමත් මේ මේ බෝඩ් ලයින් එක කෙනෙක් වගේ මට වෙනම කාමරයක් තියෙනවා. ඒකිනම් තමයි ගිහිල්ලා ඒ දේවල් ඔක්කොම කරේ. ඉතින් අර කම්මැලිකමක් ඒක නම් දැනෙන්නේ නැහැ. මොකද අර මේක ඉන්ට්‍රස්ට් එකක් එක්ක කරනකොට ඒක එච්චර ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකමදී තමන්ට ඒ ඉන්ට්‍රස්ට් එක තියෙන්න ඕනේ මොකද කරන්න කියන. ඒ වගේම අනිත් එක තමයි වැදගත්ම දේ තමයි තමන්ට එම් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි දිශේ වැදගත්. ඔව්. තමු කොහෙද යන්නේ? නැත්තම් අර අපි කියමන්ට කියනවා වගේ පිස්සු බල්ලා වගේ කරන එක නෙමෙයි. තමන්ට එම් එකක් තියෙන්න ඕනේ. ඒ එම් එකට යන්න තමයි වා හැමදේම කරන්න ඕනේ.
ජාත්‍යන්තර වශයෙන් ඔබේ ඡායාරූපය සඳහා මේ උච්චර සම්මාන ගණනාවක් ලැබෙද්දී විශේෂ අවධානයක් යොමු වෙච්චි අපේ රටේ වැදගත් ස්ථානයක් වෙන්න පුළුවන් ඔබේ කාචයට අවශ්‍ය වෙච්චි ඡායාරූපයකට අවශ්‍ය වෙච්චි විශේෂ ඡායාරූප කීපයක් අපිට මතක් කරොත් එහෙම කොහොමද එකක් කියන්නම් ඇත්තටම මගේ තියෙනවා ආමිකේ ෂොට් එකක් ඒක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මැකනයිස් ඉන්ෆැන්ට්‍රි කියන්නේ අපේ යුනිට් එක දැන් මැකනයිස් ඉන්ෆැන්ට්‍රි ඉතින් මට ඕනේ කරලා තිබ්බා ඒකේ ඒ ඡායාරූපය හදන්න ඒක ක්‍රියේටිව් එකක් ඒකට ඇත්තටම මට මාර්වෙදිර උදව් කරා මගේ ඉන්න බැච්මේට්ස් මගේ සීනිය අය කට්ටිය උදව් කළා ඒගොල්ලෝ ඇත්තටම වෙනම ඒකට ට්‍රේනින් සෙෂන් එකක් තිබ්බා දඹුල්ලේ තියලා තමයි මම මේ ෆොටෝ එක ගත්තේ ෆොටෝ එක අරගෙන ඒකත් ෆොටෝ දෙක තුනක් එකතු කරලා හදලා තියෙන්නේ ඒක එක්තරා කාලයක් තිබ්බා ලෝකෙ වැඩිම අවබෝධ දිනපු පින්තූරේ තනි පින්තූරයක් විදිහට නමුත් මගේ එකක් තියෙනවා මම සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් විතර පින්තූරේ කම්පිටිෂන් වල දැම්මම පස්සේ ඊට පස්සේ නවත්තනවා ඒක රිටයර් කරනවා නැත්තම් හැමෝටම හැමදාම දැකලා දැකලා ඒක පා වෙනවා ඒ ඡායාරූපේ මොකක්ද තියෙන්නේ ඒකේ තියෙන්නේ ඇත්තටම මේ පිටිපස්සේ ටැංක්ස් වලින් ඒ යුද්ධය යන අතරේ තුවාලකාරයෙක් එක්කෙනෙක් අරන් එන එක ඒක හරි ලස්සන පින්තූරයක් නමුත් අවාසනාවකට ලංකාවේ කිසිම තැනකදී ඒක මේ ඇප්‍රීෂিয়েට් උනේ නැහැ හැබැයි ඉන්ටර්නැෂනලි ගොඩක් අය ඔය අපි ජජින් මම ජජින් කරනවා ගොඩක් ඉන්ටර්නැෂනල් ජජින් ඒකෙදී අපි ඔය බෝඩ් සිලෙක්ෂන් එකට ආපුවාම මේ අනිත් ඉන්ටර්නැෂනල් ජජස් සමගින් අහනවා ඔබ කොහොමද මේක කරේ මේ මේකක් එහෙම ලේසියෙන් ගන්න බෑ නේද කියලා කෙලිම කියන්නේ මේක පන්ඩුල් බණ්ඩාරගේ ට්‍රේඩ් මාක් ෂොට් එක කියලා ඒ වගේ පිළිගැනීමක් ස්පෙෂලිම මේ 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 අන්තර්ජාතික වෙ පින්තූරයට තිබ්බා ඔබ ජාත්‍යන්තරය සහ ශ්‍රී ලංකාව අතර ගැන කතා බහ කරපු නිසා මට මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ජාත්‍යන්තරය සහ ශ්‍රී ලංකාව අතර තියෙනවද වෙනසක්? ඒ කියන්නේ ඡායාරූපකරණයට ඉදිරියට යාමේදී තියෙන බාධකයන් තියෙනවද ලංකාව? කිසිම බාධකයක් නැහැ. කිසිම බාධකයක් නැහැ. මොකද මමත් ඇවිල්ලා 2017 දී මෙතෙන් දෙනකොට නිකම්මයි. තමුන්ගේ කැපවීම තමයි අවශ්‍ය වෙන්නේ. මට පුළුවන් වුණා නම් මෙච්චර පොඩ් ගානක් ගන්න. හරි. නමුත් මම කියන්නේ නැහැ ඒවා නිකන් ආවා කියලා කැපවීම තියෙනවා. ගොඩක් මම මාරු විදිහට ස්ටඩි කරා මට ගොඩක් අය කිව්වා මම ඇවිල්ලා මුල් කාලේ දානකොට වා ඉන්දියන් මාකට් එක ට්‍රයි කරන්න එපා කියලා මොකද ඉන්දියන් හරි අමාරුයි ජජස්ලත් එක්ක අපිට වෝට්ස් ගන්න කියලා මට ඕනේ කරලා තිබුණේ නැහැ ඉන්දියා වහක දාන්න මොකද මේ අපේ අල්ලපු රට විශේෂයෙන් ඒක තමයි මේන්ම මාකට් එක වැඩිම අදටත් කම්පිටිෂන්ස් වලින් ලෝකේ කම්පිටිෂන්ස් 500ක් තියෙනවා නම් අවුරුද්දට ඒකේ ඩෙෆිනිට්ලි 250ක් කරන්නේ ඉන්දියා ඒතර මම කොහොමද මේ මාකට් එක අතාරින්නේ එතෙන්දි මං කරේ ඉන්දියන් කල්චර් එකම මම ස්ටඩි කරා. ඇත්තටම මට ලොකු ඒකේ සහයෝගයක් වුණා. ඇත්තටම මං ඉන්දියාවේ ට්‍රේන් වෙනවා මේක ඉන්න කාලේ. මාස ගාණක් ඒ රටේ ජීවත් වෙලා ට්‍රේන් වෙනවා. එතකොට මම දන්නවා ඒගොල්ලන්ගේ කල්චර් එක. ඊට පස්සේ මම ඇත්තටම හින්දි ෆිල්ම්ස් බලන්න පටන් ගත්තා. සින්දු බලන්න පටන් ගත්තා. ඒකෙන් මට තේරුණා ඒගොල්ලෝ ඒ ආට් සයිඩ් එකේදී කොයි විදිහටද හැසිරෙන්නේ. ඒගොල්ලෝ බලන්නේ මොකද්ද කියන්නේ. හරිද ඒගොල්ලන්ගේ යම් කිසි කල්චර් එකක් ඒගොල්ලන්ගේ තියෙනවා නම් ඒගොල්ලෝ හැම වෙලාවෙම ඒක ලෝකෙට පෙන්වන්නේ ගොඩාක් ඊට වඩා උසස් විදියට. ඉතින් මමත් ඒ විදියට ෆොටෝස් ගන්නවා. අදටත් මම හිතනවා මගේ 108ක් විතර අවෝඩ්ස් ඉන්දියාවේ. මම එදා අයින් කරා නම් ඉන්දියාව මට යන්න හම්බෙන්නේ නැහැ මේ ගමන. ඉතින් ඒකයි ඔයගේ අහපු ප්‍රශ්නේ මට කියන්න තියෙන්නේ. ඒක කිසිම වෙනසක් නැහැ. ලංකාවේ ඕනේ කෙනෙක්ට මේ தත්ත්වයට එන්න පුළුවන්. තමුගේ කැපවීම ඕනේ. මේ වැඩසටහන අහගෙන ඉන්න ඔබට හිතෙන්න පුළුවන් මම ඡායාරූප ශිල්පියෙක් වෙනවා. හැබැයි කොහොමද ජාත්‍යන්තර ජයග්‍රහණය කරන්නේ? ඔය ප්‍රශ්නෙට නම් ඔබතුමාගෙන් අනිවාර්යයෙන්ම විසඳුමක් ලැබිය යුතුමයි. දැන් අපි දකිනවා සමහර තරුණ ළමයි අතර කැමරාවක් තියෙනවා. නමුත් ඒක නිවැරදි අවබෝධයකින් යුතුව පාවිච්චි කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. නැත්නම් වෙඩින් එකක් කැමරා කරන්න ගත්තාට පස්සේ හිතනවා දැන් මම ඡායාරූප ශිල්පියෙක් කියලා. මේ ශේෂ්ත්‍රයේ දැවැන්ත චරිතයක් විදිහට ඔබ ලබා දෙන උපදෙස මොකක්ද? නැලින් මෙහෙමයි ඒක ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්නයක් මොකද මම ඒකට ෆේස් කරපු කෙනෙක් ඒ කියන්නේ මමත් කිසි දෙයක් දන්නේ නැතුව ඒකට ෆේස් කරා ඒතර අදටත් මමත් එක ගොඩක් ඔය තරුණ කට්ටිය මගේත් එක Facebook එකෙන් සම්බන්ධ වෙනවා මගේ වෙනම සයිට් එකක් තියෙනවා ඒක හරහා සම්බන්ධ වෙනවා ඒගොල්ලෝ මට ෆොටෝස් එවලා අහනවා මේක හොඳද මේක හොඳද මේක හොඳද කියලා ඉතින් සමහර අවස්ථා තියෙනවා මට ඒගොල්ලන්ට මොකුත් කියන්න බෑ මොකද මම දන්නවා කෙනෙක් පින්තූරයක් ගන්න අර මර මොකද්ද අර උණුහපුල වගේ අම්මට එයාගේ පුතා ලොකුයි වගේ මට මගේ ෆොටෝ එකත් ඔයාට ඔයාගේ ෆොටෝ එකත් මාර ලොකුයි. එතකොට මට කියන්න හිතෙන්නේ නැහැ ඇත්තටම මේක හොඳ නැහැ මල්ලි දාන්න එපා මේක කියලා. නමුත් මම ඒගොල්ලන්ට ඇත්තටම කියන්න ඕනේ එහෙම තරඟ වලට සම්බන්ධ වෙලා
දිනන්න ලොකු ආසාවක් තියෙනවා නම් ඉස්සෙල්ලම ඒ සයිට්ස් වලට ගිහිල්ලා ඒවැ තියෙනවා පරණ ගැලරිස් තියෙනවා පරණ කැටලොග්ස් තියෙනවා ඒව බලන්න ඒවැ තියෙනවා ලෝකේ ඔය ඔක්කොම ඉන්න ශ්‍රී ලංකාරයෝ එවපු ෆොටෝස් තියෙනවා ඒ මොන වගේ ෆොටෝස් දෙන්නේ එතකොට මම කොහොමද මේ වගේ ඡායාරූප ගන්නෙ අන්න එහෙම ස්ටඩි එකක් කරොත් ඕන කෙනෙක්ට යන්න පුළුවන් මොකද ගොඩාක් අයගේ හිතේ තියෙන දෙයක් තමයි මම ෆොටෝ එකක් ගත්තම ආරයිට් මේක මේක හොඳටම හොඳයි නමුත් එහෙම නෙමෙයි ඒ වගේ දැන් මම දැන් අපි ගත්තොත් දැන් මගේ හිතමුකෝ X කියලා ෆොටෝ එකක් තියෙනවා ඒකට මට ඉන්දියාවේදී ගෝල්ඩ් මෙඩලයක් හම්බ වෙනවා නමුත් එංගලන්තයට ගියාම ඒක කුණු කූඩටම විසි වෙන වෙලාවල් තියෙනවා මොකද ඒක එක එකනගේ ටේස්ට් එක අපි දැන් ජජ් කෙනෙක් කියලා කිව්වොත් ඒක ඇවිල්ලා හරි සබ්ජෙක්ටිව් ඔයා දකින්න ලස්සන නෙමෙයි මම දකින්නේ ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ හැම වෙලාවෙම මම ෆොටෝ එකක් ගන්න එක හරි ඒක මට හොඳ එකක් ඇත්ත ඒක මං කාටද ඉදිරිපත් කරන්නේ මට හොඳ වෙනවා වගේම අනිත් ජජ්ලගේ හදවතටත් වා තට්ටු කරන්න ඕනේ මේක ඒක තට්ටුුනේ නැත්තම් එළියට යනවා ඉතින් ඒකින්ද ඔයා අර ෆොටෝස් බලන ගමන්ම අනිවාර්යයෙන්ම අර විනිශ්චයකරුවන් ගැන ලොකු අවධානයක් ලොකු ස්ටඩි එකක් කරලා තියෙනවා මම අදටත් කම්පිටිෂන් එකකට දාන දැන්ටත් මම දානවා නිතරම වගේ දානවා ඒ හැම එකකදීම බලන්නේ කවුද ඉන්නේ ජජස්ලා මේ එතකොට මම දන්නවා ජජ්ගේ අද හරි ලේසි වාට ජජ්ගේ නම ගැහුවාට පස්සේ Facebook එකේ එයාගේ බල්ලෝ පූසෝ ඔක්කොම දේවල් ටික එනවා ඊතර කවුද ඉන්නේ ඔක්කොම එතකොට වාට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් රයිට් මම මෙන්න මේ දේවල් වලට තමයි කැමති ඒක ලොකු දෙයක් වෙනවා අපි අන්තිමන කම්පිටිෂන් එකේදී අපි අද දවසේදී කතා බහ කරේ කැප්ටන් පණ්ඩුල බණ්ඩාර සමගින්. හැබැයි ඔහු මේ වන විට මුළු ජාත්‍යන්තරයේම නම රන්නකුරෙන් ලියවිච්ච චරිතයක් බවට පත් වෙලා. ඌ ඡායාරූපකරණයෙන් Tamange ඉදිරියේ සම්මාන 2170කට අධික සංඛ්‍යාවක් දිනාගත් ලංකාව වෙනුවෙන් බොහොම වටිනා කියන සම්මාන දිනාගත් ඡායාරූප ශිල්පිය. ඒ වගේම තමයි රටවල් 21කින් තනතුරු සන්නාම 60කට අධික සංඛ්‍යාවක් දිනාගත් පුද්ගලෙක්. මේ අපි අද දවසේදී කතා බහ කරේ රණවීරයෙකුගේ ජීවිත කතාව වගේම ඔහු ඉන් අනතුරුව මේ රට වෙනුවෙන් කරපු සේවාවන් සම්බන්ධයෙන්. දැන් පණ්ඩුල බණ්ඩාර කියන ඔබට මේ ලැබිච්ච හැම දෙයක්ම ජීවිතේ ජයග්‍රහණ හැම මොහොතකදීම ඔබේ ඡායාරූප සඳහා නම ඉදිරියෙන් ලැබෙන හැම පදක්කමක්ම තියන්න තැනක් නැතුව බවට පත් වෙලා තියෙනවා. ඒ තරම් සම්මාන ගණනාවක් ලැබිලා තියෙනවා. ඔබට ආපසට හැරිලා බලනකොට මොකද හිතෙන්නේ? ඔබ ගැනම ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සන්තෝසයි නලිනත් මම කවදාවත් මෙහෙම දෙයක් හිතාගෙන කරා නෙමෙයි මේක. මොකද එක්තරා කාලයක තිබ්බ මම ඔයාට කලිනුත් කිව්වා අරවා නම්බුනාම ගැන ගන්න අහනකොට මොකද මේ නම්බුනාම වලට ඇප්ලයි කරන්න අපිට මේ සම්මාන ඒ ප්‍රදර්ශනයේට තීරිච්ච පින්තූර ඒ වගේ කවුන්ට් එකක් තියෙන්න ඕනේ. එතකොට සමහර ඒ නම්බුනාම ගැන බැලුවාම මම ඒ දවස්වල බැලුවා මම කොහොමද මේක කරන්නේ මේක මේ ලංකාව එකක් විතරක් නෙමෙයි මේක ඉන්ටර්නැෂනලි ලෝකේ ඉන්න හැමෝම දානවා කොහොමද මේක කරන්නේ කියලා. නමුත් අතෑරියේ නෑ ඇත්තටම. ඉතින් ඇත්තටම කිව්වොත් මම හිතන්නේ මම හොඳටම ඇක්ටිව් වෙන්නේ 2018 19 20 21 22 ඇතුළේ. ඒ හැම අවුරුද්දකම වගේ මම ගෝල්ඩ් මෙඩල් 100කුත් අවෝඩ්ස් 500කුත් එක දිගට දාපු මම හිතන්නේ ලෝකෙින් එකම පුද්ගලයා මේ ඒ කාලේ ඇතුළත මේ ඒක දිගටම වගේ මම කරගෙන ගියා. ඉතින් මේ අද ඉන්න තත්ත්ව ගැන ගොඩාක් සන්තෝසයි. හැබැයි නමුත් මගේ විෂන් එකක් තියෙනවා. මට ඒකට යන්න තව මම ආවා වගේ තව ලොකු දුරක් තියෙනවා. ඉතින් ඒ විදිහටම මට කම්පිටිෂන්ස් වලට දාන්න වෙයි. සමහරු හිතයි ඇයි මේ මනුස්සයාට මෙච්චර අවෝඩ්. ඇත්තටම මට අවෝඩ්ස් අවශ්‍යතාවයක් නැහැ. ඕනේ කළ තියෙන්නේ මගේ මේ ඒ ගන්න ෆොටෝස් ඇප්‍රීෂিয়েට් වෙන්න විතරයි. ඉතින් අවෝඩ්ස් කියන එක ඒක නිකන් නිතරගෙන් එන දෙයක් වෙලා තියෙනවා මට. ඒක මට නවත්තන්න බෑ. ඉතින් ඒකින්ද මගේ ඒ විෂන් එකක් තියෙනවා. ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එක ඉවර වෙනකන් මේ ෆීල්ඩ් එකේ යයි. ඒ වගේම මම දැන් ගිය අවුරුද්ද ඉඳන් පටන් අරන් තිනවා ඉන්ටර්නැෂනල් කම්පිටිෂන්ස් මගේ සොසයිටි එකක් ඕපන් කරලා ඒක හරහා මම ඉන්ටර්නැෂනල් කම්පිටිෂන්ස් කරනවා. දැනට මම හිතන්නේ මම කම්පිටිෂන්ස් 10ක් විතර කරලා තිනවා. 2022 මම ප්ලෑන් කරගෙන යනවා 12ක් කරන්න හැම මාසෙකටම එකක් වගේ. 2021 කරා 8ක් මේ මාසේ මේ අවුරුද්දේ 12ක් කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. අපි අදට මේ කතාව නතර කරන්න සූදානම්. මේ වැනි චරිත
අපි හොයාගෙන ආවේ අපේ රටේ තාමත් කතා බහ කරන්නට සූදානම් නැති වකවානුවකදී. තාමත් ඒ අය මේ සමාජගත කරන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කරගත යුතුමයි. ජාත්‍යන්තර වශයෙන් ඔහුගේ නම රන්නකුරෙන් පදක්කම් මෙච්චර ප්‍රමාණයක් දිනාගත්ත දැන් ගිනස් වාර්තාපතට යන සූදානම් වෙන මේ කැප්ටන් පණ්ඩුල බණ්ඩාර පිළිබඳව අපේ රටේ වගකීතු හැම අංශයක්ම අවධානය යොමු කළ යුතුම කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ මේ කතාව මෙතනින් නතර කරනවා. තවත් දවසක ඔබේ නම ඉදිරියෙන් මේ සම්මාන ගොන්නත් එක්ක රන් අකුරෙන් ලියවෙන දවසක් එනවා අනිවාර්යයෙන්ම. ඒක මුළු රටටම මුළු රටේ ඉන්න හැමෝටම ආඩම්බරෙන් කියන්නට පුළුවන් කාරණාවක්. ඔබ ශ්‍රී ලංකා යුද හමුදාවේ කැප්ටන් පණ්ඩුල බණ්ඩාර වගේම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. ඊටත් වඩා ඉහළින් ඔබේ නම සඳහන් වේවා කියන එකම බලාපොරොත්තුවයි මගේ තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබේ කාලය අපට ලබා දුන්නට. අයිබන් සියලු දේවල් සාර්ථක වේවා. වාස්තු විද්‍යා නිවාස සැලසුම් කරන්නේ නූතන විද්‍යාත්මක හැරවුම බෞරා වාස්තු හෝම් විමසීම් 0.77555 44.45